සෞඛ්‍ය වෘත්තීය සමිතිය කිහිපයක් අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා හමු වුණා. එෙහිදී COVID-19 වත්මන් තත්ත්වයේ පිළිබඳව සාකච්ඡා වූ අතර පවතින ලොක්ඩවුන් ක්‍රමවේදය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රඹුක්වැල්ල මහතා අවධාරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන් හි සුළුසුළු වෙනස් වීම හේතුවෙන් ඇතමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. අද මරණ වාර්තා වෙනා ඒ වගේ 120ක් මැරෙන්නේ නිවෙස්වල රෝහලට ගේන අතරතුරේ ඒ මරණයට කොවිඩ් කියලා අඳුරගන්නේ මලමිනියට PCR කරලා. මලමිනියට PCR කරාම තමයි පොසිටිව් වෙන්නේ. මේක කියන සෞඛ්‍ය ශේෂ්ත්‍රයක් ඕනේ නැහෙනි. ඉතින් අපි හිතන අමාත්‍යවරයා සාධනීය වැඩිහත් වීමක් මේකට කරයි කියලා. ඉතින් ඒගොල්ලෝ නිවැරදි තීරණ නොගන්නවා නම් දිගින් දිගටම වෘත්තීය සමිති විදියටත් අපට යම් යම් තීරණ ගන්න ඉස්සරහට වෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා මේකදී සාධනීය පියවරක් ගනි කියලා. මේ ලොක්ඩවුන් එක දීර්ඝ කරනවද නැද්ද කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ මොහොතේ තීරණය කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. අපිට බැරි නම් තව දවස් 5කින් මේ රටට වෙන්නේ මොකද්ද කියලා පුරෝකථනය කරන්න එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයක් තිබිලා වැඩක් නැහැ. මේ යන විදිහට තව දවස් 4කින් ලොක්ඩවුන් එක ඉවත් කරනවා නම් ඒ ලොක්ඩවුන් එක ඉවත් කරනකොට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට එහෙම නැත්නම් අපේ රටට අපිට තියෙන්න ඕනේ රෝගය පැතිරීම පාලනය කරගත්තා කියන අඩුම ගානේ නිර්ණායකයක් අපි හදාගෙන තියෙන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.